මේ වෙලාවේ රටේ ගන්න ඕන තීරණ පොලිං වල ඉන්නකොට අපි ලබන මාස 21 වෙනිදා ජනාධිපතිවරයා දිනවන්න දැන් අපි මොනවද අපි කරන්න ඕනේ? දැන් අපි මොකද එකතුනා කියලා කිව්වොත් නිකන් හිතියම හරියන්නේ නැහැ. අපි දන්නවා අපිට වඩා අනිත් අපේ ප්‍රතිවාදී අපේක්ෂකයන් ගත්තොත් එහෙම ප්‍රධාන අපේක්ෂකෝ දෙන්නම අපිට වඩා බොහෝ කාලයකට කලින් මේ වැඩකට ආරම්භ කළා. ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් එහෙම රාජ්‍යසභා මැතිවරණේ නම් මේ ගමන ආරම්භ කරා මැතිවරණ පිළිබඳව අපේ රාජ්‍යසභා මැතිවරණ තියන්නේ නැහැ කියලා කියනකොට අනුර කුමාර මැතිතුමා පිටරටවල සවාරියක් ගියා. අපි ඊට පස්සේ ජනාධිපතිවරණ සම්බන්ධව මේගොල්ලෝ පහුගිය අවුරුදු දෙක පුරාවටම කැම්පේන් එක ආරම්භ කරලා තිබුණා. හැබැයි මෙතන ඉන්න පක්ෂ තුනම පොදුජන ප්‍රමුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය ගත්තාම අපි කවුරුත්ම මැතිවරණයක් කියලා කියලා පහුගිය අවුරුදු එකහමාර දෙකේම අපි කිසිම වැඩපිළිවෙලක් අපි කරේ නැහැ. දැන් ජනතා විමුක්ති පෙරමුණ මේ වෙනකොට තුන් පාරක් ගෙයින් ගල ගිහිල්ලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයලා අනුර කුමාර මහත්තයලා මේට අවුරුදු එකහමාර කලින් මේ වැඩේ පටන් ගත්තත් ඒගොල්ලන්ට වඩා අපිට තියෙන හයිය මොකක්ද? අද අපි ගත්තොත් එහෙම වෙනදා අපි තනිතනි පක්ෂයක අපේක්ෂකයෝ ධර්ම අපි එතකොට ප්‍රතිලා හිටියේ. හැබැයි මේ පක්ෂ තුනම අද එකට එකතුලා තමයි අර සියලුම අපේක්ෂකයොත් එක්ක අපි හම්බෙන්නේ. එහෙනම් අපිට ඒගොල්ලන් දින එක පක්ෂක හයියක් සමගිජන බලවේගය අපි අපේ පැත්තෙන් ගත්තොත් එහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන බලමුණ එක්සත් ජාතික පක්ෂය කියන මේ කඩවල තුනම තියෙනවා. එහෙමනම් අවුරුදු එකහමාරකට දෙහෙට කලින් මේවල පටන් ගත්තත් අපිට මේ මාසේ ඇති සැප්තැම්බර් මාසේ 21 වෙනිදා වෙනකොට අපේ අපේක්ෂකයා වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්මයාව ජනාධිපති කරන්න. හැබැයි අපි මේ කී කී හිටියට හරියන්නේ නැහැ. මෙතන බිමේ අපි ක්‍රියාත්මක කරන්න ඕනකම තියෙනවා. ඒ නිසා තමයි අද අපි මේ එකතු වෙන ඔබතුමාණත් එක්ක දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි සියලුම ආසන සංවිධායකතුමාලට සියලුම කොට්ටාස සංවිධායකතුමාලට අපි කියලා තියෙනවා බලන තියෙන ආරවුල් ටික ආයෙ ඔලුවට ගන්න එපා කියලා. උදේ ආරවුල් ටික හිතුවොත් එහෙම අපිට එකතුලා වැඩ කරන්න බෑ. අපිට නොයෙකුත් ප්‍රශ්න තිබුණා. ප්‍රශ්න තියෙනවා. හැබැයි සියල්ලක් පත්තකින් දේ තමයි අපි මේ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්මයාව උදව් කරන්නේ. මොකද එක පැත්තකින් අපේ කඳවුරු ජාත්‍යන්තරය කළ යුතුයි. අනෙක් පැත්තෙන් අතොත් එහෙම අපි නිහඬ වුණොත් බැරි වෙලා හරි මේ ජයග්‍රහණය වෙනගෙනට කියොත් එහෙම මේවත් නැවත වතාවක් කඩාගෙන වැටලා අපිට මුල ඉඳන් ආපහු පටන් ගන්න වෙනවා. එහෙමනම් ඒ ගමනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි පරණ තිබිච්ච සියල්ලම පැත්තකින් තියලා අලුත් ගමන අලුත් ආරම්භයක් අපි ගන්න. ඒ නිසා ඔබතුමාලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම විදියට විතරක් පැහැදිලිව කියනවා අපි කිසිම ભેදකින් තොරව කිසිම පක්ෂ ભેදකින් තොරව ඉතිහාසයේ සියලුම දේවල් පැත්තකින් තියලා තමයි අපි මේ ගමන ආරම්භ කරලා තියෙන්නේ කියන කාරණා. ජනාධිපතිතුමා පත් වෙච්ච දවසේ ඉඳලා මේ මැතිවරණයේ ප්‍රකාශයට පත් වෙන තෙක් රජයේ පාක්ෂිකයන් කිසිම කෙනෙක් දේශපාලන කටයුතු වල නියැලුනේ නැහැ. ඒකට හේතුව අපිට වගකීමක් තිබ්බා කඩා වැටිච්ච රට නැවත ගොඩනැගීම සඳහා වගකීම් අරගෙන ඒ තම තමා බාර දීපු වගකීම ඉටු කරගන්න. අනිත් පැත්තෙන් අනිත් දේශපාලන පක්ෂ දෙකට ජනතා විමුක්ති පෙරමුණට සහ සමගි ජන බලවේගයට මේ රටේ ජනතාවගේ ජන ජීවිතය පිළිබඳව වගකීමක් තිබ්බේ නැහැ. එයින්ද රට කඩා වැටිච්ච අවස්ථාවේ ඉඳලා මේ දිනේ දක්වාම ඔවුන්ගේ දේශපාලන ප්‍රචාරණය කරන්න උන් කටයුතු කළා මිස මෙතෙන්ට රට ගොඩනගන්න අවශ්‍ය සහයෝගයක් ආණ්ඩුවට ලබා
ලබා දෙන්න පාර්ලිමේන්තුවේදීවත් ඉම්පිටදීවත් කටයුතු කරේ නැහැ. එහෙනම් අවසාන මොහොත දක්වාම අපි රටේ ආර්ථිකය බිඳ වැටෙන්නේ නැතුව කඩා වැටෙච්ච ජන ජීවිතය සාමාන්‍ය තැනට අරගෙන එන්න කටයුතු කරනවා. දැන් අපිට පේනවා ඊයේ සහයෝගයක් නොදක්වපු කණ්ඩායම් දෙකක් මින් ඉදිරියට රට ගෙනියන්න උන්ව බාර දෙන්න කියලා දිගින් දිගටම කතා කරනවා. ඒ වගේම මේ අවුරුදු දෙකේ යාලා මං හිතනවා හැම දිස්ත්‍රික්කෙම යාලගේ රැස්වීම් ටික පැවැත්වුවා. සමහර විට ගෙයින් ගෙට යාමේ ව්‍යාපාරිකුත් පවත්වාගෙන ගියා කීපසරය. හැබැයි අපි දැන් තමයි ඒක ආරම්භ කරන්නේ. රටේ ජන මතයක් ගොඩනැගිලා තියෙනවා ජනාධිපතිතුමා තව අවුරුදු පහක් මේ රට පාලනය කරන්න ඕනේ කියලා. හැබැයි මේ ජන මතය ගොඩනැගුණේ දේශපාලන ක්‍රියාකාරකම් සිදු කළා නෙවෙයි. එතුමා මේ රටේ ආර්ථිකය ගොඩනගන්න කරපු කාර්යභාරය රටේ අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක් තියන්න පුළුවන් ආකාරයට කටයුතු කිරීමක් දිශා සාමාන්‍ය මහජනතාව තුළ ඒ මතය ගොඩනැගිලා තියෙනවා. හැබැයි අපිට විමුක්ත මත දරන කණ්ඩායමකුත් ඉන්නවා. මෙන්න මේ කණ්ඩායම් නැවත අපවත පරිවර්තනය කර ගැනීමත් දැනටමත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ඒකෝඩ වැඩි කර ගැනීමටත් ඒ වගකීම ඉටු කරන්න පුළුවන් වෙන්නේ අපි සියලු දෙනාට. මම පිළිගන්නවා ගිය අවුරුදු දෙකක් එහෙම නැත්නම් 2020 ඉඳලා ආරම්භ වෙච්ච රජය තුළින් තමුන්නාන්සේලා බලාපොරොත්තු වෙච්ච හැම දෙයක්ම ඉටු කර ගන්නත් බැරි වුණා. සම්ප්‍රදායිකව ආණ්ඩුවක් තුළින් ඉටු වෙන කාර්යභාරය ඉටු කර ගන්නත් බැරි වුණා. ඒකට හේතුව විවිධ අභියෝගවලට රට මුහුණ. එක පැත්තකින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඉඳලා COVID-19 වසංගත තත්ත්වය ඊළඟට එක්කෙන් රටවල් අතර ඇතිවෙච්ච යුදමය වාතාවරණය අපේ රටේ ආර්ථිකයට බලපෑම විතරක් නෙවෙයි එතනින් පස්සේ අපේ රට තුළ ක්‍රියාත්මක වෙච්ච ආණ්ඩු විසින් සිදු කරපු අඩුපාඩු සහිත ප්‍රතිපත්ති මේ රට සම්පූර්ණයෙන්ම කඩාවැටීමකට ලක් වුණා. එතකොට මේ නැවත පිබිදීම අවුරුදු දෙකක් ඇතුළත සිදු වුණා. ඒ තුළ තමුන්නාන්සේලාට ගොඩනැගිච්ච ඇතිවෙච්ච අමතර පීඩනය පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙනවා. වෙනත් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති අපේ රටේ නැවත කඩාවැටීමක් අතලක කියන එක විතරයි අපිට තහවුරු කරන්න පුළුවන්. එහෙනම් අපි ඉතිහාසයේ වෙච්ච දේ මතකත පත්තකින් තියලා නැවත අවුරුදු පහක් සඳහා ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට ඉන්පසු ශක්තිමත් රජය පළාත් සභාව සහ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය අපි ඔක්කොම එකතු වෙලා ලබා දෙමු කියන ඉල්ලීම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරමි. මං හිතනවා මේ ඇතිවෙච්ච අලුත් දේශපාලන සංස්කෘතිය වර්ෂ ගණනාවක් තිස්සේ දේශපාලන පක්ෂවලට ඇති කරගන්න බැරි වෙච්ච තත්ත්වයක් වෙලා තියෙනවා. අද හැම පක්ෂයක්ම එක වේදිකාවකට ගොඩ වෙලා අපේ කඩවුරු ඔක්කොම සමගි වෙලා මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. එහෙනම් අපි අතර තරගයක් ඇති කරගන්න නැතුව විරුද්ධ දේශපාලන පක්ෂ අතර තරගයක් ඇති කරගෙන ඒකේ ජයග්‍රහණයකට පත්වීමේ වගකීම අපි සියලු දෙනා අතට අරගෙන කටයුතු කරමු කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලමි. එක්සත් ජාතික පාක්ෂිකයන්ට තමයි ලොකු වගකීමක් තියෙන්නේ. පොදුජන එක්සත් පෙරමුණේ අය දැනටමත් තීන්දුව කරලා ඉවරයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්ද දෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් දැන් බහුතරයක් දෙනා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දෙන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. එහෙමනම් එක්සත් ජාතික පක්ෂයේ අපිම හදාපු සජබේ කණ්ඩායමට තමයි දැන් කතා කරන්න තියෙන්නේ. මම මේ වෙනකොටත් මං ඉතල ඊයේ දවසේ අපේ බටහිර අනුරාධපුර ආසනේ රැඹෑව කොට්ටාසේ ඡන්ද මැදිස්ථාන 7කට විතර ගියා. ඒ ගමින් ගමට
සාමාන්‍ය ගෙවල් 10 15 අපි ගොඩ වෙන්න ගියා. ඒගොල්ලන්ගේ මතය තියෙන්නේ පැහැදිලිවම මේ මැතිවරණය රනිල් වික්‍රමසිංහ මැතිතුමාව දිනවන්න ඕනේ කියන තැන ඉන්නවා. ඒ පහුගිය වතාවේ සජපෙඩේ හිටපු කණ්ඩායම. දැන් අදත් මම උදේවරුවෙත් කීප දෙනෙකුට කතා කරුවා තවත් මධ්‍යස්ථාන කීපයක. ඒ අයට දැන් අපි ක්‍රමක්‍රමයෙන් කතා කරගෙන යනවා. මේ මැතිවරණය ඉස්සරම අපිට දිනන්න පුළුවන්. පොදු ජන එක්සත් පෙරමුණත් එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයත් එකතු වෙලා මේක දිනා ගන්න බැරි වුණොත් ආයේ මං හිතන්නේ දිනන්න කාටවත් බෑ. දැන් හේතානිත වෙනකොට දැන් ඔබතුමාලා දැක්ක සජබේ හිටපු තලතා අතුකෝරල මැතිණිය දැන් ආවා. තව 6 දෙනෙක් හරි 8 දෙනෙක් හරි කණ්ඩායමක් ඉන්නවා මේ පැත්තේ මන්ත්‍රීවරු වෙන්න. එතකොට තවත් මේක තව උණුසුම් වෙයි. ඉතින් ඒක තව දවස් කීපයකින් මේ කණ්ඩායම අපිට එයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දැත් ශක්තිමත් කරන්න එතුමට සහයෝගය පිණිස. මං හිතන්නේ ඒ එනකොටම සජබේ අය දැන් කියනවා දැන් මේ මන්ත්‍රීවරු දවසින් දවස ගැළවිලා යනකොට දැන් 14 දෙනෙක් සජබේ ගිය වතාවේ හිටපු ඡන්ද දීපු අය ඇවිල්ලා තියෙනවා. තලතාතුකෝරල මැතිණියත් එක්ක 15යි. එතකොට තවත් 8 දෙනෙක් විතර ආවාට පස්සේ මං හිතන්නේ ඒ ගම්වල ඉන්න ක්‍රියාකාරී ඒ කණ්ඩායම හිතනවා දැන් සජබෙට දිනන්න බෑ කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒකත් එක පැත්තකින් වාසියකට හිටිනවා. ඒ නිසා මං හිතන්නේ එන්න එන්නම තත්ත්වය හොඳ ඇතට හැරීගෙන එනවා දැනුයි අපේ අය එළියට බහලා තියෙන්නේ. ඒ නිසා අපිට ජනතා විමුක්ති පෙරමුණට වැඩිය සජබෙට වැඩිය අපි කණ්ඩායම දැන් ඔක්කොම එකතු වෙලා ඉන්න නැත්තම් මේ වෙනද මේම වේදිකාවේ දුමින්ද ඇමතුමාලා චන්ද්‍රසේන ඇමතුමාලා අපි කවදාකවත් එකතු වෙලා වැඩ කරුවේ නැහැ. දැන් අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරන්නේ. අපි අද සියලු දෙනාම එකතු වෙලා තමයි මේ රටේ ජනාධිපතිතුමා තෝරන්න කටයුතු කරන්නේ. ඒකට හේතුව තමයි අපි සියලු දෙනාටම එකඟ වෙන්න පුළුවන් පුද්ගලයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අවුරුදු දෙකක පමණ කාලය තුළ මේ රටට අවශ්‍ය දේ කරපු පුද්ගලයෙක්. මොකද එහෙම නැත්නම් අපි රනිල් වික්‍රමසිංහ කියන්නේ අපේ ප්‍රතිවාදී. එසත් ජාතික පක්ෂය කියන්නේ අපිට ප්‍රතිවාදී පක්ෂයක්. නමුත් ඇයි අපි එකතු වුණේ කියන එක ප්‍රශ්නේ සම්මා තමුන්නාතලම දන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රට පාලනය කරන්න බැරුව එතුමා යනකොට දාලා යනකොට මේක බාර ගන්න හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තුමා. අයිය ගහන සජිත් ප්‍රේමදාස මහත්තයා විපක්ෂ නායකවරයා හැටියට මේක බාරගත්තේ නෑ බයට කරන්න බැරි හින්දා. කරන්න බැරි හින්දා නැත්තම් කවුද අගමැතිකම ජනාධිපතිකම බාර ගන්න ඇත්තේ? එම බාර ගන්න බැරි වුණා. බය වුණා. අනුරුද්ධ සානායකට බැරි වුණා. සරත් පොන්සේකාට එන්න කිව්ව බැරි වුණා. දැන් විජේදාස මහත්තයා කියනවා එයාටත් කිව්වා. එයාටත් බැරි වුණා. කවුරුත් මේක කරගැහුවේ නැහැ. මේ කරගැහුවේ රනිල් වික්‍රමසිංහ අපේ වර්තමාන ජනාධිපතිතුමා. ඒ නිසා අපි කෘතගුණ සලකන මිනිස්සු හැටියට කෙලෙහි ගුණ සලකන මිනිස්සු හැටියට තමයි අපිට පාරම්පරික අපේ දේශපාලනය අතහැරලා අපේ තිබුණ ජ්‍යෙෂ්ඨත්වයේ පක්ෂවල එව්වා අතහැරලා ඒ වගේම අපිට තිබුණ සියලුම පක්ෂවල තියෙන தත්ත්වය අපි පැත්තකට දාලා අපි අද එකාවාගේ එකතු වෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එසත් ජාතික පක්ෂය තමයි විශේෂයෙන් දිනේ තියෙන ප්‍රධාන පක්ෂ දෙක. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ එක පක්ෂයක්. සජබේ කියන්නේ තවත් පක්ෂයක්. ඒවා තනි තනි පක්ෂ. අපි ප්‍රධාන පක්ෂ තුනක් එකතු වෙලා තමයි සටන දෙන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම අපි කල්පනා කරන්න ඕන විශේෂයෙන්ම අපි මේ පිළිබඳව තමුන්නාන්සලාට කිසියම් තමුන්නාන්සලා ගමට යන්න පුළුවන් නිර්භීතව. මොකද අපි නියම වැඩක් හතර වැඩක් කරන හදන මිනිස්සු ඇනේ යන්න පුළුවන්. මොකද අපිට අපි එකතු වෙලා ඉන්නේ අපේ බෞද්ධ ප්‍රයෝජනය සඳහා නෙවෙයි. මේ රට යන
ගමන තවත් හොඳට ජනාධිපතිතුමාට අරන් යන්න ඒ පහසුකම සහ අවස්ථාව ලබා දෙන්න. ඒකට පොජන පෙරමුණේ තමුන්නාන්සේවත් කැප වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයත් කැප වෙනවා. සජ්ජාතික පක්ෂයේ අයත් කැප වෙනවා. මේක ඇත්තටම කැපවීමක්. මේ කැපවීම පිළිබඳව ජනතාව දන්නවා. අපි ගම්වලට ගිහිල්ලා අහපුවාම කාටද ඡන්දෙ දෙන්නේ කියලා අහපුවාම අද රයිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්දෙ දෙන්නේ කියනවා. ඒ ඡන්දවල කිසිම ගැටලුවක් නැහැ. ඡන්ද දෙන්න ලෑස්තිලා ඉන්නේ. අනුර කුමාර දිසානායක අනුර කුමාර දිසානංගේ ජනතා විමුක්ති පෙමේ ඥානය තමයි තමන් පවතින රටක බලය ලබා ගැනීම සඳහා ඒ රටේ ආණ්ඩු ආර්ථිකයෙන් දුර්වල කරන්න ඕන. ආර්ථිකයෙන් දුර්වල කරලා රටේ ජනතාව විසිකරලා ජනතාව ආණ්ඩුව පළවා හැරීම තමයි ජනතා විමුක්ති පෙමේ ඥානය තියෙන්නේ. ඒවා නොකර ඉබේ ආණ්ඩුව දෙන්න මල් ලක්තිය කියලා කිව්වා. මේ ආණ්ඩුව බාරවන්න මේ රටේ ජනතාව දුක් විඳිනවා. මේ රටේ ජනතාවට බේත් හේන්නේ. මේ රටේ ගොවියන්ට ගොවිතැන් ගන්න ක්‍රමයක් නැහැ. ඒ ඉඳා ආණ්ඩුව බාධා ගන්න කිව්වා. අනුර කුමාර දිසානායක කිව්වා මට මේ වෙලාවේ රට බාර ගන්න බෑ කියලා. එහෙමනම් අපි වැඩිලා ඉන්නේ අපිට යන්න අතක් නැතුව තියෙදී, ඒ පොර ටික නැතුව තියෙදී, තෙල් ටික නැතුව තියෙදී අපිව බාරගත්තේ නැති මිනිසුන්ට තමුන්නාන්සලාගේ ඡන්දය දෙනවද? තමුන්නාන්සලාගේ ඡන්දය දෙනවනේ අපි අහන්නේ ඒකයි. ඒ හින්දා තමයි අපිට මන්ත්‍රීවරු 100කට ආසන්න ප්‍රමාණයක් කෝට්ටු ගිහිලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති මණ්ඩලයට යන්න පැනලා ගියේ නැත්නම් පක්ෂයක් අත්තර ගියේ නැහැ. එක ජාතික පාක්ෂිකයා, ශ්‍රී ලංකා නිදා පක්ෂ පාක්ෂිකයා, කොරුවේ පාක්ෂිකයා අතන මේ වෙලාවේ වාද බේද තියාගන්න එපා. මං මුලින් කිව්වා වාගේ සතා තරපේ අමාරු වෙන්නොට අතුරුකම් කරගන්නේ නැහැ. උන්නම් දාලා තියෙන දන්නේ අහලා තියෙන මම පොළඟ වුණත් ගම්මතේ ගහනට එක කුටි යනවා. එහෙම කරලා මේ රට ගොඩ ගැනීම සඳහා තමුන්නාන්සේලාගේ නායකත්වය ලබා දෙන්න අපි මේකෙන් මේ සාහයකයි.